ක්‍රිෂ්ණමේ උත්තරංක 4 ගත වෙන්නේ. සුමට තලයක තියෙන ඒ අංශු ප්‍රක්ෂේපණය කරනවා 6 kg වෙත. දැන් එතකොට ප්‍රත්‍යස්ථකටමක් ඉදිරිය වෙන්නේ ශක්ති හානියක් වෙන්නේ. දැන් මේකෙදි 2 kg ගින් 6 හැප්පුනම මුලින්ම 2 kg මගින් නැත්නම් දුන්න හරහා බලයක් ඇති වෙනවා B වෙත. ඒතර B ගේ ප්‍රවේගය ක්‍රමෙන් වැඩි වෙනවා. එතකොට A ගේ ප්‍රවේගය අඩු වෙන්න ගන්නවා. එතකොට දුන්න සම්බින්නේ මේ යනවා. යම් වෙලාවක දෙන්නගේ ප්‍රවේගය සමාන වුණොත් අන්න ඒ වෙලාවට තමයි දුන්න උපරිම ලෙස සම්පීඩනය වෙන්නේ. දැන් අපි මුලින්ම වෙන්නේ A ගේ ප්‍රවේගය වැඩි B ගේ ප්‍රවේගය අඩුයි. එතකොට මොකද වෙන්නේ? දුන්න තව තව හැකිලෙනවා. දැන් ළඟ වෙනවනේ සාපේක්ෂව. A ගේ ප්‍රවේගය වැඩි B ගේ ප්‍රවේගය අඩුයි කියන්නේ දුන්න තවත් හැකිලෙනවා. එතකොට අවස්ථාව හරියන්නේ. අපිට දුන්නේ උපරිම ශක්තියනේ මේ ගහන්නේ. දැන් දුන්නේ උපරිම ශක්තියනකොට මොකද වෙන්නේ? සාපේක්ෂව උපරිම හැකිලීමක් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ බිඳුව වෙන අවස්ථාවට වෙන්න ඕනේ. සාපේක්ෂ ළඟ වෙන්න බෑ. හැබැයි වෙන් වෙනව වෙන්න බෑ. මොකද වෙන්න ඕනේ? ළඟ වෙච්ච උපරිම අවස්ථාව වෙනවා. ඒ කියන්නේ දෙන්නගේ ප්‍රවේගය සමාන වෙලාව. දෙන්නගේ ප්‍රවේගය සමාන වුණාට අන්න දෙන්නට සාපේක්ෂව ළඟ වෙන්න බුණා උපරිම ළඟ වෙලා. ඊට පස්සේ දෙන්න ඇත්තේ. එහෙනම් අන්න දෙන්නගේ ප්‍රවේගය සමාන වෙච්ච අවස්ථාව තමයි අඳුර ගන්න ඕනේ. අන්න අපි ප්‍රවේගය v කියලා ගමුකෝ. ඒතර මේ පද්‍යයෙන් සංයුක්ත වුණා වගේ කියලා හිතන්න පුළුවන්. ත්‍රිවිධ කසුදාම් පෙරගමිතාව සමාන පසුගමිතාව. පෙරගමිතාව කියන්නේ දෙකට විතරයි තියෙන්නේ. ඒතර දෙක වැඩි කිරීම දෙක. පසුගමිතාව කියලා වට සංයුක්ත වුණා වගේ. අට වැඩි කිරීම වී. අන්න වී ලඟිනො 0.5. ඔන්න පද්ධතියේ 0.5 වේගයක් වෙනකොට තමයි දුන්නේ උපරිම ශක්තිය. ඒලා තමයි සාපේක්ෂ වෙඩිම ලඟ වෙලා තියෙන්නේ. දැන් අපි ශක්තිය සදා. එනම් පෙර ශක්තිය භාගය වැඩි කිරීම දෙක වැඩි කිරීම මේ කියන්නේ දෙකේ වර්ගය. ඊට පස්සේ පද්ධති ශක්තිය ගත්තොත් භාගය වැඩි කිරීම කිලෝ 8ට එකම ප්‍රයෝගයක් තියෙන 8 වැඩි කිරීම දෙකේ වර්ගය. 0.5 වර්ගය. සම්පූර්ණ 0.5 0.5 වර්ගය. ඉතුරු ශක්තිය දුන්න ලබා ගන්න. අන්න දුන්න උපරිම ශක්තිය. අපි EM කිය. දැන් අන්න EM සුළු කරලා ගන්න. සුළු ගන්න මෙතනින් එන හතරක්. මෙතනින් එන එකක්. එහෙනම් 3යි 0. 3යි 0. අන්න දුන්න ගබඩාවේ උපරිම ශක්තිය 0 3යි.